මෙට්‍රික් ටොන් 37300ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ඉන්ධන අද දිනේදී මුතුරාජවිල තෙල් කපඩා පර්යන්තය වෙත නිකුත් කරනවා. බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක හා අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ අදාළ නෞකාව සඳහා වූ නයවර ලිපි නිකුත් කර අවසන් බවයි. ඒ අනුව රටපුරා ඉන්ධන බෙදා හැරීම අද සිට ඇරඹෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37300ක් රැගෙන තවත් නෞකාවක් හෙට දිනේදී මෙරට පැමිණීමට නියමිතයි. එසේම ඊට අමතරව එළඹෙන 6 සහ 9 යන දිනවලදීද ඩීසල් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර රටපුරා තවමත් පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ අදත් ජනතාව පත්වුවේ දැඩි අපහසුතාවයකටයි. ये अभी ये एकदम पार ही नहीं ये कैसे पोली मीडिया इतना तेल लीजा से මෙතර අනුරාධපුර පොතාණිගම ඉන්ධන පිරුම් හලකට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දීමක් සිදු කර තිබෙනවා. එය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. धीवर जनता प्रदेश महापारट आवा අහස උසට යන ඉන්ධන සහ දීවර ආම්පන්න මිල දීවරින්ව හොඳටම හෙම්පත් කර අවසන්. මේකම දීවරින් අද තෙල්වත්ත මන්සන්දිය අවහිර කරමින් මේ වන විටත් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.